අනුකුමාරදිසා නායකගේ ඉතිහාස කතාව බැලුවම වැඩ කරලා පුරුදු නැහැ. හදලා පුරුදු නැහැ. ගොඩනගලා පුරුදු නැහැ. කෙනෙකුගේ ආර්ථිකය හදලා පුරුදු නැහැ. අඩුතරමේ පක්ෂයේ ඉන්න ප්‍රධාන ක්‍රියාකාරිකයන්ගේ ආර්ථිකය හදපු වැඩපිළිවෙලක් නැහැ. වැටුපේපා කියනවා ඒක පක්ෂය අරමුදලට දාගන්නවා. කොහේ හරි රටකට යනවා. ඩොලර් ටිකක් හොයාගන්නවා. ඒකෙන් කීයක් හරි ක්‍රියාකාරී මේන් කාඩර් එක කියලා එයාලට වැටුප් දෙනවා. පවුල් නඩත්තු කරනවා. දයාසාන්තගෙන් කමිසේ ඉල්ලගෙන අඳිනවා. සපත්තු දෙක ජිනදාසගෙන් ඉල්ලගෙන අඳිනවා. ඩොලර් ප්‍රශ්නෙට විසඳුම් විදියට පිටරට ඉන්න ගුණයේගේ බණ්ඩගේ සිරියාවතිගේ පුතාගෙන් ඩොලර් 500,000 මෙහෙට ගෙන්නවා ගන්න සැලසුම් හදනවා. ඉලෝන් මාස්ට ආර්ථිකය ඝාතකයා කියලා බණිනවා. ඊළඟට හදපු වරායට ගුවන් තොටුපළට අධිවේගී මාර්ගයට අවලාද කරනවා. ගම්මානවලට විදුලිය දෙන්න විදුලි ප්‍රශ්න විසඳන්න උමාඔයේ වගේ ව්‍යාපෘති ගේනකට උමාඔයේ හිලක් ගැන කතා කරනවා. සාම්පූර් වගේ බලාගාර ගේන්න හදනකොට නඩු දානවා. ගුරුවරියගේ සාරිය වෙනුට ඩෙනිමයි ටී-ෂර්ට් එකයි අඳන්න හදනවා. පියවුරු එළියේ දාගෙන යන පෙරහැරවල් ගැන කතා කරනවා. මේවා තමයි ජනතා විමුක්ති පෙරමුණ තුළ තියෙන කතා. අපි ආන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නකෝ. සංචාරක ව්‍යාපාරය වැඩි කරන්නේ කොහොමද? ඊළඟට දේශීය නිෂ්පාදනය වැඩි කරන්නේ කොහොමද? විදේශීය ප්‍රේෂණ වැඩි කරන්නේ කොහොමද? ඊළඟට ණය ගන්න ප්‍රතිපත්තිය කොහොමද? එතකොට ඒකෙන් පුළුවන් නම් අපේ රටේ ජනතාව තීන්දුව කරાવી ඒක හොඳයි කියලා. ඒ නිසා මම විශ්වාස කරන දේ රට ගොඩනගන්න පුළුවන් බිමේ පැලකල හැකි බිමේ මේ වෙනකොට පැල කරලා පෙන්නපු ප්‍රතිපත්තියක් චින්තනයක් තියෙන එකම අපේක්ෂකයයි මේ ජනාධිපතිවරණේ පුරාම ඉන්නේ ඒ නාමල් රාජපක්ෂ පමණයි.